කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් අදත් ආවා වීඩියෝ එකක් අරගෙන. අදත් නිවාඩු දවසේ ඔන්න ඉතින් චුට්ටක් දවල් වෙලා එළියට ආවා. වැඩ ටිකක් තියෙනවා කරගන්න. විශේෂයෙන්ම තව දවස් කිහිපයකින් පාටි එකක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් ගන්නත් ඕන. ඇඳුම් සපත්තු ඒ වගේ දේවල්. ඒ වගේම අපි ඉස්සෙල්ලාම ආවේ හස්බන්ඩ්ගේ පුතාගේ කොණ්ඩ කපන තැනට. ඉතින් එයාලා කොණ්ඩ කපන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් අපි මුලින්ම ආවේ කොණ්ඩ කපන තැනට. ඉතින් එයාලා හැමදාම කොණ්ඩ කපන්න එන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් දැන් එතෙන්ට එන්නත් ඕනේ අපොයින්ට්මන්ට් දාගෙන. ඉතින් එයාලා අපොයින්ට්මන්ට් දාගෙන එයාලා දීපු වෙලාවට තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් හස්බන්ඩ්ගේ පුතයි ගියා කොණ්ඩ කපන තැන ඇතුළට. අපි දෙන්න ඉන්නවා කාර් එකට වෙලා. ඉතින් එළිය ඇවිදින්නත් බෑ. අද ටිකක් සීතලයි. හුළඟක් ටිකක් වැඩි. ඉතින් මෙයාවත් අරන් මම එළියට ගියේ නැහැ. නැත්නම් මෙතන තියෙනවා ලස්සන තැනක්. පුංචි දියල්ලක් වගේ තියෙනවා. දියල්ලක ස්වභාවික එකක් නෙමේ. එකක හදපු එකක්. ඉතින් හරිම ලස්සනයි එතන. නමුත් එතෙන්ට අද යන්න බෑ. මොකද හුළං ගොඩක් තියෙනවා. ඉතින් ආයි දවසක ආවොත් මම රස්නෙ තියෙන වෙලාවක ගිහිල්ලා පෙන්නන්නම්. එතන හරිම ලස්සනයි. නමුත් දැන් මේ වෙලාව හැටියට යන්න බෑ. ඉතින් අපි දෙන්න කාර් එකට වෙලා හිටිය. ඇති මෙයාගේ දේවල් කර කර මෙයාටත් කම්මැලිකම අයිය නැතුව ඔය විදිහට එක එක දේවල් ති මාත් එක්ක කර කර හිටිය කාර් එකට වෙලා. යටත් ඉන්න බෑ එක විදිහකට. ඔය විදිහට ඉතින් කාර් එකද සෙල්ලම් කර කර යානම් හැදුවම එළියට යන්න බැහැ. එළියට එක්කගෙන යන්න. මොකද සීතල වැදුනොත් අනිවාර්යයෙන්ම අසනීප වෙනවා. ඉතින් දැන් එයාට ඉන්න බැරි මෙතන. දැන් එයා සින්දුව අහනවා දාගෙන. දැන් බලන්න ඔයා සින්දුවක් කියන්න යන්නේ මොකද්ද කියන්නේ කියලා. සින්දු අහලා ඇති වෙලා ඔන්න දැන් ඉතින් මගේ බෑග් එක අදිනවක අදිනවා කියන්නේ සේරම ඇදලා දාන. ඔයාට ඕන දෙයක් නෑ. හැම එකම එයා අදිනවක තියෙන. දැන් නම් කොණ්ඩ කපලත් ඉවරයි වගේ පේන හැටියට. බලමු එයා කොහොමද කියලා. බලමු පුතායි කොණ්ඩේ. එයාටත් එයාට ඕන ඉදිරිය තමයි අද කොණ්ඩ කැපේ. මොකද මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැහැනේ කොණ්ඩ කපන්න. ඒ කියන්නේ කොණ්ඩ ඕනම විදියට කැමැතිම කට්ටයකට මෙහෙ පොඩි ආගේ කොණ්ඩ කපන්න පුළුවන්. ඉතින් ස්කූල් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිදහස තියෙනවා මේ රටවල් වල. ඉතින් ඒක නිසා අපිට ඕන විදියට අපිට අවශ්‍ය විදියට ඕනම ආකාරයේ කට් එකක් කරගන්න පුළුවන්. ඕනේ ඉතින් දෙන්නම එළියට එනවා කොණ්ඩ කපාගෙන. බලමු කොහොමද කියලා මෑ කොණ්ඩ. නංගිත් දැන් හදන්නේ අයියේ කොණ්ඩ බලන්න. අන්තිර එයා කට් එක මේක එයා ඉන්ටර්නෙට් එකෙන් එයා තෝරලා අරගත්තේ. එයාට ඕන ගෝවා මේ කට් එක. ඉතින් හැම පාරම කොණ්ඩ කපන හැම පාරම එක එක විදිහේ හැයා කට් එකක් කරනවා. ඉතින් එක පාරක් කරපු එක තව පාරක් කරන්නෙත් නැහැ. ඉතින් අපිත් තෝරනවා. ඉතින් මොකද ඒ නිදහස තියෙනවනේ ඒක හින්දා. ඊට පස්සේ අපි ආවා මේ පිත්තරොස්ස කියන ෂොප් එකට. මේක පිත්තරොස්ස කියන්නේ සපත්තු කඩයක්. මේකේ තියෙන සපත්තු විතරයි. සපත්තු ඒ බෑග් තියෙනවා. බෑග් ඒ දේවල් විතරයි තියෙන්නේ. ඉතින් නංගේ පාටියකුත් තියෙනවා. ඒක නිසා අපිට සපත්තු ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඇඳුම් පොඩි පොඩි දේවල් ගොඩක් ගන්න තියෙනවා. ඉතින් ඒවට තමයි අපි අද දවසේ වෙන් කරගත්තේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ සපත්තු බලන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ පිත්තරොස්සෝ පිත්තරෙල්ලෝ කියලා තියෙනවා සපත්තු කඩ. ඉතින් ඒ වගේ තමයි අපි ගොඩක් වෙලාවට සපත්තු අරගන්නේ. ඉතින් ওই විදියට අපි හතර දෙනාටම අපි සපත්තු අරගත්තා.
මේ පිත්තරස්සෝ පිත්තරෙල්ල කියන ෂොප් වල ගොඩක් වෙලාවට අඩුවට සපත්තු දානවා. ඉතින් ඒ වෙලාවට ඉතින් ඇවිල්ලා ගත්තාම හරිම ලේසි. ඊට පස්සේ ඉතින් අවශ්‍ය සපත්තුත් අරගෙන පුංචි බඩිකින්නකුත් ආවා. මොකද අපි දවල්ට කාලා නෙමෙයි ගෙදරින් ආවේ. ඉතින් ඒක නිසා අපි ආවා මැක්ඩොනල්ඩ් එකට. කොහොමත් එළියට ආවත් අනිවාර්යෙන්ම ඉතින් මේකට එනවා පොඩි දෙන්න හින්දා. නැතුව නිතරම නම් මේ වගේ තැන්වලට යන්නේ නැති ධර්මන හොඳයි. මොකද ඉතින් මේ වගේ කෑම එච්චර ඉතින් හොඳ දේවල් නෙමෙයිනේ. නමුත් ඉතින් එළියට ආවත් පොඩි දෙන්නගේ ආසාවට ගොඩක් වෙලාවට අපි මෙතෙන්ට එනවා. නමුත් දැන් එයාලත් වැඩි ඒවට ආස නැහැ. ඉතින් ඔය විදිහට මේකට ඇතුළු වුණාම මුලින්ම ඕඩර් එක දාන්න ඕන. ඊට පස්සේ එයාලා ඒක අපේ ටේබල් එකට ගෙනත් දෙනවා නම්බර් එකක් දාපුවාම. ඉතින් හස්බන්ඩ් එදෙන ඕඩර් කරනකම් මායි දුවයි උඩට ඇවිල්ලා ඉඳ ගන්න තැනක් හොයාගත්තා. සෙනඟත් ගොඩක් නැහැ, කීප දෙනයි හිටියේ. සමහර තව දවල් වෙනකොට නම් කට්ටිය එන්න ඉඩ තියෙනවා. ඉතින් ඕන තරම් ඉඩ තියෙනවා ඉඳ ගන්න. ඉතින් අපේ කෑම එක අපි ඕඩර් කරපු කියනකම් අපි හතර දෙනා ඉතින් මෙතනටලා හිටියා. දැන් ඔය එන්නේ අපේ ඕඩර් එක බලමු එයා ගෙනත් දෙන විදිය. අපිට අවශ්‍ය දේවල් අපි ඕඩර් කරාපුවාම අපි නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක දාපුවාම අපේ මේසෙට ගෙනත් දෙනවා. අපේ මේසෙත් තියෙන ඒ නම්බර් එක. ඉතින් ඔය විදිහට අපි ඕඩර් කරපු එක ආවා. ඉතින් පුංචි බඩගින්නක් තිබුණ නිසා අපි හතර දෙනාම කන්න කියලා හිතුවා. මොකද අපි කාලා නෙමෙයි එළියට ආවි. ඉතින් ඒක නිසා පොඩි අය ගොඩක් මාස්ති මේක මේ අලයකටනේ. ඉතින් ඒගොල්ලන් කනවට වැඩිය ඒකට තමයි දෙන්න ගොඩක්ම ආස. ඉතින් මේ තියනේ අපි ඕඩර් කර අරගත්තව ටික. ඉතින් ඒවත් එක්කම මායි හස්බන්ඩ්ගේ කපුචීනි දෙකකුයි ඩෝනට්ස් දෙකකුයි අරගත්ත අපි දෙන්නට. කපුචීනි එක නම් ඉතින් හරිම රසයි. ගොඩක්කාරට මම නම් සීනි දාන්නේ නැහැ. සීනි දාන්නත් මම කපුචීනි එක බොන්නේ. එතකොට ඒක මට නම් හරිම රසයි. එහෙම ඉතින් ඒ විදිහට තමයි කපුචිනි එක අපි මෙහෙ බොන්නේ. දැන් ලංකාවෙත් තියෙනවා මැක්ඩොනල්ඩ් නම් කොළඹ මම දන්න තරමින් තියෙනවා. කොළඹ මීගමුත් තියෙනවා. ඉතින් දැන් ලංකාවෙත් ඉතින් නැති දෙයක් නැහැනේ. හැමදේම දැන් ලංකාවෙත් තියෙනවා. මේ පිටරටවල තියෙනවා වගේ. ඉතින් කපුචිනි එකත් බිව්වා ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ ඔහොම ඉඳලා අපි ගියා අපේ අනිත් අවශ්‍ය දේවල් ටික අර ගන්න. මොකද අද දවස ඇතුළත සේරම ටික කරගන්න ඕනේ නිසා. ඉතින් ওই විදිහට තමයි අපේ අද දවස අපි ගෙව්වේ. ඉතින් ගොඩක් බඩු ගන්න තිබුණ නිසා ඉතින් වීඩියෝ නම් කරගන්න ගොඩක් අමාරු වුණා. මොකද හදිස්සියෙන් ඉතින් ෂොප් වහන්නත් කලින් අර ගන්නත් ඕන. ඒක නිසා ඉතින් ටට්ටක් ගාලා අවශ්‍ය තැන්වලට ගිහිල්ලා අවශ්‍ය දේවල් ටික අරගෙන අපි ආපහු ගෙදර ගියා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම සුභම සුබ දවසක්.